මෙච්චර දේවල් කරාට මං කියන දෙයක් විශ්වාස නැහැ කාටවත්. ගණ්ඩෙක් නැහැ. කියන දේ ගණ්ඩෙක් නැහැ. ඉන්නවා ගණ්ඩ ඕන තරම් සල්ලි ගණ්ඩ ඉන්න ඕන තරම්. මගේ සල්ලි වල අගේ තියෙන ඕන තරම් මිනිසුන්ට. ඈ. දෙයියපට තමයි යාටම කතා කරලා තියෙනවා හාමුදුරු කෙනෙක්. මේ ලොකු පන්සලක හාමුදුරු කෙනෙක්. කතා කරලා තියලා මෙද මාත් හම්බෙන්නේ නැහැ ඇයි? දැන් මේ සල්ලි ඉල්ල ගන්න. ආධාරයක් ගන්න. මොකටද කියලා අද එයාගේ අක්කා ඉස්පිරිතාලේ ඉඳලා ප්‍රයිවට් ඉස්පිරිතාලක ඉඳලා එළියට ඇවිල්ලා තිනවා ගෙවල සල්ලි මදි වෙලා තිනවා 35,000ක් මදි වෙලා තිනවා මේ හාමුදුරන්ට. උඹලා අහගෙන ඉල්ලක මේක හොඳට 35,000ක් මදි වෙලා තිනවා. ඒ 35,000 ඉල්ලගන්න මං ගාවට එන්න ලෑස්තිය. ඕන් තත්තේ. නිකමට ලෙඩාවගෙනාද මං ගාවට නිකන් හොඳ වෙනවද නැද්ද හරි කියලා බලන්න. නෑ. නෑ නේ. එනට අගේ තියෙන සල්ලි වල ඇයි ඒ? ඔය කාල කන්නේ ටික දන්නවා මං ගාවට ආවොත් මොන විදිහ හරි බයිලක් ගාලා සල්ලි ටික ගත්තා කියලා දන්නවා. තිබ්බොත් දෙනවනේ මං. ඈ අර ඔබ ඔය ටික කියන්නේ මට ගොඩක් දේවල් කියෙවෙනවා මෙතන. අද පන්තලෙන් මේ මිනිහා වැයත් කරේ වෙන කවුරුත් නෙමේ පන්තලේ හාමුදුරුවමයි පන්තල් භූතයමයි. හොඳම අපලට කේන්තියයි. මෙහෙම කතා කරන මං අම්මේ තාත්තේ මේ බෞද්ධ පරිසරයට විරුද්ධ එකෙන් නෙමේ. ලක්ෂ ගණන් මං වීදම් කරලා තියෙනවා පන්තල් වලට. වහල් කඩවල නිර්මාණය වෙලා තියෙනවා. මඩකලපේ පවා ආවාස ගෙවල් හදන්න ඕන කරපු දේවල් කියවෙනවා ඒක. මං ආස නැහැ. එක පන්තලට ලක්ෂ 10ක් ඉදලා දුන්නාට පස්සේ රුපියල් 5000 ගන්න මං ගාවට එන්න ඕනද බං? එපා වෙන්නේ නැද්ද බං? තියෙන වෙලාවක ගැටලුවක් නැති වෙලාවට එද්දි මගේ ගෙදරට ගේට්ටුව ගාව බුද්ධ චීවරය දැක්කා නම් මට අප්පියයි අප්පසන්නයි දැන් මේ වත්මන් තත්ත්වේ. එතනට ගෙනාවේ මාව කවුද? හාමුදුරුවෝ තමයි බං. අවුරුදු උත්සවයක සල්ලි වණ්ඩත් මාව හොයන් එනවා. පන්සලේ හාමුදුරන්ට මොන මගුලටද බං මේ අවුරුදු උත්සව තියන්නේ? ඈ දැන් තේරුම් ගනින්නකො මම කියන ඇත්ත. ඈ යමක් දැකපල්ලා. සල්ලි නැතුව ඉන්නවා මා. ඉන්නකොට එක දවසක් එනවා මේ ලක්ෂ 10ක් ඉඳලා දීපු හාමුදුරුවෝ ඇවිල්ලා බලෙන් මිල්ලනවා. මං කියන්නේ නෑ අපේ හාමුදුරුවෝ මේ වෙලාවේ නෑ මං ගාව. මම මේ වැඩේට යොමු කරලා තින්නේ. අහන්න ඔය පිටුනේ එතකොට මං ගීඩාගාරයක් හදනවා. ණය වෙලා ඉන්නේ වෙලේ 4:00. මම වැඩක් පටන් ගත්තේ අතේ සල්ලි නෑ අම්මේ තාත්තේ. ඕනම වැඩක් දැන් හිතුණොත් දැන් කරනවා මේ වැඩේ. සල්ලි නෑ. ණය වෙලා කරනවා ඊට පස්සේ පස්සේ එක විසඳෙනවා. ඒක තමයි ගමනේ දයිනම්ම තියෙන්නේ. ඒ හදත් දෙනවා සල්ලි නෑ. මං කියන අපේ හාමුදුරුවෝ මං ගාව නෑ. මේක උඹලටත් වටිනවා අම්මේ තාත්තේ මේක අල්ල ගනිල්ලා. මම මේ කියන්නේ වෙන දෙයක් උඹලා අල්ලගන්නilla පුළුවන් නම් මේක මම යන මම කියන නෑ අපේ හැමදෙම මං ගාව නෑ ඈ ඒ වෙනකොට පන්සලේ හැම දෙයක්ම දෙනවා මම එකයි කිව්ව ලක්ෂ 10ට යන නියතෙන් මං දීලා තියෙන ඉඳ කියන්නේ මම ගිහින් දෙන්නේ මේවා මං කැමති නෑ මං ගාවට හොයන් එනවට ඈ හොයන් එදි දෙන්න මං ගාව සල්ලි නෑ කවුරුත් එනවට උන්ගේ අවශ්‍යතාව කරන්න මට තව සල්ලි තියෙනවද බං ඈ මට අවශ්‍ය දේ කරන්න මට මුදල් ලැබෙනවා එතකොට මං කරන්න ඕන උන්ට ඕන දේද මට ඕන දේද මට ඕන දේ කරන්න මුන් දෙනවද? අද නැත්තම් මෙහෙම නෙමෙයි අම්මේ තාත්තේ මාව හිතෙන් තියලා තිබ්බනම් අද මේ වෙනකොට ලොකු දෙයක් වෙලා. නමුත් මේ කාලකන්ණි මාව එතනින් නවත්තනවා. නැවතුණා නම් මං අයින් වුණා. ඔය එල්ලේ කිරාවත් දිනු කරන්න මම මේ වෙනකොට මිලක් කියන්න බෑ. වියදම් වෙච්ච හැටි. උඹලට අද මොසලයි කියන පරිවියෙක් ඉන්නව නේද? පරිවියෙක්ගේ සතා මොසලයි කියලා නේ කියන්නේ. ගොඩක් මිනිස්සු දන්නවා ඒ කතාවත්. පරිවිය වෙනුවෙන් මං වියදම් කරපු මුදලත් අද මටම දන්නේ නෑ. මේ සමාජ මිනිස්සු පරිවිය හදන තැනට ගන්නද? පරිය වෙනුවෙන් වියදම් කරපු මුදලවත් මම දන්නේ නැහැ. ඒ තරම් වියදමක් දරලා තියෙනවා. ඇයි එමේ? මේ මිනිසුන්ට දෙයක් ගන්න තමයි මම දෙන්නේ. මම දැකපු දෙයක් දෙන්න. ඔහොම කරනකොට මුන් හිතන්නේ මොනවද? මං ගාව හොඳට ඕන් ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ ඇවිල්ලා ආමුදුරු කියද්දි මං කියන අපේ ආමුදුරු මං ගාව නැහැ. මම මේ කීඩාකාරයක් ගහන්න මේ වෙලා තියෙන්නේ. ඒක මේ වෙලාවේ නැහැ ඇතේ. මොකද එතකොට මං සෙනග එන එකත් නවත්තලා 200-300 දවසට බලන එක. මෙතන පඩිනාගිරිය ගවා ගන්නත් මට නෑ වෙලාවේ. ඉතින් ඒතර කේන්තියක් එන්නේ නැද්ද බං? එපා වෙන්නමක් වෙන්නේ නැද්ද? එක්ක නෑ කියද්දි ඵලයන්ක නේද? දැන් නෑ මෙතන තමයි ඉතල්ලාම දෙයියනේ කියලා ආවේ ආගාවට කියනවා. නෑ නෑ ඇත්ත මේ කතා කරන්න උඹලිත් ආයි මොකටද මම බොරුවට කතා කරන්නේ? මම මේ බන් දැකපු ඇත්ත උඹලට කියන්නේ. අත උඹලා ඉස්සරහා මට බොරුව මාව පාන්න ඕනේ නෑ. ඉතින් උඹලා මාව කොහොමද දැක්කම මට වැඩක් නෑ. මම මේ හඳුරුත් එක්ක කතා වෙච්ච විදිය කියන්නේ. ඊට පස්සේ මං කියන අපේ හඳුරු මං ගාව මේ වෙලාවේ නෑ මේ මගේ බේරෙන්නම් බෑ. එවලේ මොකද යා ඒ කරන්න ගිය වැඩේට මං අනිවාර්යමයි ඉදිසලමයි ගෙදර ඒවත් මිනිස්සු එක්කත් මං කියලා තිබ්බේ ඔය පන්සලට මං දැන් හිටන්නේ දැවිලා මං මෙච්චර දෙයක් කරන්න මෙහෙමයි කියලා මං උන්ටත් කියලා තිබ්බේ උන්ගේ හවුදුර එක තරහ වෙලා හිටපු කොටස ඉතින් මං උන්ටත් කිව්වා මං කරනවා බං මෙහෙමයි මට මේ වෙලාවේ යන්න විදිය නැතිනේ මං කොහොම ළඟදිම යනවා කියලා ඒ ඉන්නකොට තමයි ලක්ෂ 2කට එහා දෙන්න බලාගෙන ඉන්න එකා එනවා මං ගාවට
දෙයිනේ කියලා අඳාගෙන ඉල්ලගෙන යන්න. එපා වෙන්නේ නැද්ද? අන්න ඒක තමයි. නමුත් අද රාත්‍රියේ පන්සලේ විදුලි බිල ගෙවන්නේ මම. මේ මෑතක කියනවලු. ෆෝන් බිලත් පුළුවන් නම් ගෙවන්න නෝමතුරන්. මංකුව ගිහින් කියලා වර දැන් ගෑන්ටි කිව්වද? දැන් ගිහින් කියලා වර මේ කියපු වචන. ලයිට් බිල තාමුරන්ට ගෙවා ගන්න කියලා ලයිට් බිල වෙද මහත්තයා දීලා දෙන්න කිව්වා කියලා වෙදා දෙන්න කිව්වා එහෙම කිව්වා වෙදා දෙන්න කිව්වා කියලා දීලා වරෙන් කිව්වා. ගෑණි කියන්නේ නැහැ. මට එහෙම තමයි මෙතන එපා වුණොත් එපා තමයි. ඕන නම් ඕන. මේක තුල දැකපල්ලම් මේ තාත්තේ. එහෙනම් අද උඹලා පන්සලෙන් ඈත් වුණේ උඹලා නොදැනුවත්වම. උඹලට පන්සලට යන්න බැරි වෙද්දී මොනවා මොනවා හරි ඉල්ලන්න ඇති. ඉල්ලනවා වැඩි වෙන්න ඇති. එතකොට උඹලට පන්සලට යන්න එපා වෙනවා. මම දැක්කේ මෙතනින් නමුත් මව පොළොවේ මිනිහට ඕක තමයි වුනේ කියන එක මට හොඳට වැටහෙනවා. කාලානුරූපීව දැන් මෙතනට ඇවිල්ලා ඉවරයි. ඔය එක එක්කවත් නෑ අම්මේ තාත්තේ මේ රටේ මිනිතු වෙනුවෙන්. පන්සලකවත් එක හාමුදුරෙක් නෑ මේ මිනිතු වෙනුවෙන්. හිටියනම් අද හඬ නැගිය යුතුම ආයේ මොකද උන්ට බලයක් තියනවනේ නේද යම්? නැද්ද? හඬ නැගිය යුතුම ආයේ ඉස්සල්ලා බණ නෙමේ මොන මගුල හරි දෙන්න බං. නිරෝගී જાතියක් ඉන්න ඕනේ නැද්ද? නිරෝගී මිනිසුන් ඉන්න ඕනේ නැද්ද? එතකොට ඇයි මේ කාලකන්නිට මේ මිනිතු ලෙඩ වෙන හැටි පේන්නේ නැත්තේ? දවසින් දවස මිනිතු ලෙඩ වෙනවා වැඩි වෙනවා පේන්නේ නැත්තේ? මිනිතු ගැන හිතන හොඳ නැති උන්ද? හිතන් නැති උන් තමයි ඉන්නේ. ඔන්න තේරුම් ගනilla. මිනිතු ගැන හිතනේ උන් නෑ. එහෙම නැති වෙන්න හේතුව මං තොපිම්ම ගන්නම්. තොපි ගැනවත් තොපි හිතනවද? එහෙනම් කවර කතාවද බං? තොපි ගැනවත් තොපි හිතන් නැතිකොට තොපි ගැන හිතන්න තව එකෙක් ඉඳීද බං මේ පොළවේ? අන්න ඒක අල්ලගනilla. අපිට අම්මේ තාත්තේ මේ වලක්වන්න බෑ.